හොරණ වැවල 24 රාම විහාරස්ථානයේ මගින් වාර්ෂිකව සංවිධානය කරන හොරණ මහ පෙරහැර වීථි සංචාරය කළා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ විසින් දලදා මාලිකාවේ ජනරාජ ආස්ති රාජ්‍ය මත කරඬුව තැන්පත් කිරීමෙන් අනුතුරුව පෙරහැර ආරම්භ කෙරුණා. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලමුන් 170ක් පමණ ඉගෙනුම ලබන වරකාපුල උඩුවක කනිෂ්ඨ විද්‍යාලයේ 11 වසර සිසුන් ඉගෙනුම ලැබූ පොල්ලතු මඩුව වෙනුවට නව ගොඩනැගිල්ලක් ලබා දීම සිදු වුණා. ඒ කෑගල්ල උසස් අධ්‍යාපන ආයතනයේ ගණක අධිකාරී පළමු වසර සිසු සිසුවියන් කණ්ඩායමේ පරිත්‍යාගයකට අනුවයි. රුපියල් ලක්ෂ 8ක මුදලින් සහ එම සිසුන්ගේ ශ්‍රම දායකත්වයෙනුයි මෙම නව පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකෙරුණේ. එය නිකිණි පොහොය නිමිත්තෙන් පාසල් සිසු වෛද්‍යයට පත් කිරීම සිදු වුණා. ගාල්ල දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ බෞද්ධ සංගමයේ සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව පසුකීදා පැවැත්තුණා. සියක් නමක් මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. දංගෙදර රිජ්මන්ඩ් සිටි දහම්සෙවන විහාරාධිපති නාගොඩ සුමනසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් මේ සංවිධානය කර තිබුණා. ගර්භණී මව්වරුන් 397 දෙනෙකු සඳහා රුපියල් 15,000ක් වටිනා පෝෂණ මලු බෙදා දීම රත්නපුර බෝධිරාජාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. 60ක් වන වතාවටයි මෙම පින්කම සංවිධානය කර තිබුණේ. රත්නපුර රෙදිපිලි ව්‍යාපාරිකයෙකු වන නිශාන්ත සේනාධීන මහතා මෙහි මූලිකත්වයෙන් කටයුතු කළා. මාතලේ ශ්‍රී විද්‍යාසේකර පිරිවෙන් මහා විහාරයේ සංවිධානය කළ නිකිණි පැතිකී ප්‍රසංගයම විහාරස්ථානයේදී පැවැත්තුණා. විහාරාධිපති තලාතුයේ සමිද්දිසිරි ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙනුයි පැතිකී ප්‍රසංගය පැවැත්තුණේ. මෙහිදී එක් ශ්‍රේණියේ සිට දසවන ශ්‍රේණිය දක්වා සිසුන් මෙන්ම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයද පැතිකී ඉදිරිපත් කළා. සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානය තුන්වන වරටත් සංවිධානය කළ ලේතන් දීමේ කඳවුරක් සහ තවත් වැඩසටහන් කීපයක්ම අනුරාධපුර පරිසංගස් වැව දඹරතනාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. සත්ව හිංසනයේ පිටුදකුම යන තේමාව මුල් කර ගනිමිනුයි මෙය පැවැත්තුනේ. ඇමරිකාවේ සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද තේරාදෙණියේ සතින්ද්‍රිය ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම වැඩසටහනට බොහෝ පිරිසක් සහභාගී වී සිටියා. ගාල්ල නාකියා දෙනිය එකමුතු වැඩිහිටි සමිතිය සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉදිරිපත් කරන බැතිගි සංදර්ශනයක් නාකියා දෙනියදී පැවැත්තුණා. කලණ මිතුරු පදනම මීට සමගාමීව බද්දාසලක්න සංවිධානය කර තිබුණා. ඊට විශාල පිරිසක් සහභාගී වී සිටියා. ලංකා බැංකුව විශ්‍රාමික සංගමයේ ජායල කලාපයේ සමාජික සමාජිකාවන් කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ අඩුවදෑම් ලාභී ගැමිණි මව්වරුන් සඳහා අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කෙරුණා. කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලංකා බැංකුව විශ්‍රාමික නිලධාරීන් සංගමයේ නිලධාරීන් හා එහි සමාජිකයන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියා. ගාල්ල කුරුඳුවත්ත රැන්රෝස් පෙරපාසලේ දරුදැරියන්ගේ සිඟිති පෙරහැර කුරුඳුවත්ත මන්සන්දියේ සිට හියාරේ මන්සන්දිය දක්වා වීථි සංචාරය කළා. රැන්රෝස් පෙරපාසලේ විදුහල්පතිනි පීච් මාල්කාන්ති මහත්මියගේ උපදෙස් මතයි මේ සංවිධානය කර තිබුණේ.